බෝයිං ගුවන් සමාගම මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි අවධානයකට ලක්ව තිබෙනවා. ඒ බෝයිං 737 මැක්ස් යානා අනතුරු සමග එල්ලවන චෝදනා මතයි. එම ගැටලු මුල් කරගනිමින් බෝයිං සමාගමට දැවැන්ත අර්බුදයක් මතුවන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතිනවා. එහි පළමු ගැටලුව බවට පත්ව ඇත්තේ ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය ලබා දී තිබූ බෝයිං 737 මැක්ස් අටයානා 49ක ඇනවුම් අවලංගු කර දැමීමයි. ගරුඩා ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අද සඳහන් කළේ බෝයිං මැක්ස් යානා පිළිබඳ තවදුරටත් ඉන්දුනීසියානු ගුවන් මගීන් තුළ විශ්වාසයක් නොපවතින බැවින් එම ඇනවුම් අවලංගු කළ බවයි. මේ අතර නාසා ආයතනය විසින් ඇනවුම් කර බෝයිං සමාගම විසින් නිර්මාණය කරමින් පැවති මිනිසුන් රැගෙන යා හැකි අභ්‍යවකාශ යානයේ කටයුතුද ප්‍රමාද කරන ලෙස නාසා ආයතනය දන්වා තිබෙනවා. මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වය තුළ යානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගෙනයි නාසා ආයතනය මෙම පියවර ගෙන ඇත්තේ. එසේම මැක්ස් අටයානා පිළිබඳ පවතින පැමිණිලි ලබා දෙන ලෙස නාසා ආයතනය සිය ගුවන් නියමුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතරින් ඉන්දුනීසියානු යානා ඇනවුම් අවලංගු කිරීමෙන් පමණක් බෝයිං සමාගමට සිදුවන අලාභය ඩොලර් බිලියන 5කට ආසන්නයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගරුඩා ගුවන් සේවය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද බෝයිං සමාගමද දන්වා තිබෙනවා. බෝයිං 737 මැක්ස් යානා දෙකක් අනතුරට පත්වීමට පෙර ලෝකයේ වඩාත්ම ඉල්ලුමක් සහිත යානය ලෙසයි බෝයිං 737 මැක්ස් 8 යානය පිළිගනු ලැබුවේ. ඒ වෙනුවෙන් ඇනවුම් 5000ක් ලැබී තිබූ අතර එයින් මේ දක්වා නිර්මාණය කර ඇත්තේ යානා 360ක් පමණයි. මැක්ස් යානයක් නිර්මාණය කිරීමට එම සමාගම දින 9ක කාලයක් වැය කරනු ලබනවා. එසේම වරකට ගුවන් යානා රැසක්ම බෝයිං කම්හල තුල නිපද වීමටයි පියවර ගනිමින් පවතින්නේ. ගරුඩා ගුවන් සේවය බෝයිං මැක්ස් යානා වලට දැක් වූ ප්‍රතිචාරය ලෝකය පුරා ගුවන් සමාගම් වලින් වර්ධනය වනු ඇති බවටද ජාත්‍යන්තර මාධ්‍ය අනාවැකි පළ කර තිබෙනවා. මේ අතර බෝයිං සමාගම පවසන්නේ මැක්ස් යානා දෙක අනතුරට පත්වීම සමාන බවට පළ වූ පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. එම පරීක්ෂණ වලට සම්පූර්ණ සහය ලබා දෙන බවද බෝයිං සමාගම නිවේදනය කර තිබෙනවා. තොරතුරු දැනුම සහ විස්මය සහිත වීඩියෝ දහසක් නරඹන්න ලංකා ඒ.නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.